ඉතින් කොහමද? අද තව ඔගොල්ලොන්ට අලුත් තොරතුරක් අරගෙන. මොකද්ද මේ අලුත් තොරතුර? ශ්‍රී ලංකාවේ ඉදිරි මාස දෙක තුන ඇතුළත මැතිවරණයක් තියෙන බවට නොයෙක් කසුකුසු යන. මැතිවරණයක් තියයිද, මැතිවරණයක් තියන්නේ නැති වෙයිද, ජනාධිපතිවරයා මැතිවරණය කල්දායිද, එහෙම නැත්නම් IMF එකේ නීතිමාලා අනුව මොකක් හරි වෙනසක් වෙයිද, මේ ආදී නොයෙක් මතවාදයන් යනවා මැතිවරණය සම්බන්ධයෙන්. මහා මැතිවරණය තියයිද, ජනාධිපතිවරණය තියයිද, නැත්නම් පළාත් සභාව මේ රාජ්‍ය සභා මැතිවරණය තියයිද, මේ විදිහට නොයෙක් සාකච්ඡාවන් මේ වන විට යන. ඔය අතර ප්‍රධාන එක තමයි මහමැතිවරණය හෝ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන්නට ඕනේ. ඒකෙනුත් ප්‍රධාන කාර්යය තමයි ජනාධිපතිවරණය කියන එක. මැතිවරණ කොමිසමට බලය ලැබුණොත් ඔවුන් ජනාධිපතිවරණය පවත්වයි කියන අදහස ක්‍රියාත්මක වෙනවා. කෙසේ වුණත් මේ අතරෙදී මේ මතවාදයන් යන අතරෙදී ජ්‍යොතිර්වේදීන් මත ඉදිරිපත් කරන්න පටන් ගන්න තිබෙනවා. ජ්‍යොතිර්වේදීන් මොනවද කියන්නේ? එකේ ඩීට බලයක් එනවා. එහෙම නැත්නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයන්ට බලයක් යනවා. මහමැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් තිබුණොත් දැනට විශේෂයෙන්ම ප්‍රධාන ජ්‍යොතිර්වේදීන් කීප දෙනෙක්ම පවසලා ඇති ආකාරයට ප්‍රධාන ජ්‍යොතිර්වේදී තමයි PGP කරුණාරත්න කියන්නේ. PGP කරුණාරත්න ජ්‍යොතිර්වේදියා කියන ආකාරයට මහා මැතිවරණයක් තිබ්බොත් 6න් 5ක බලයක් AKD ට යනවා. දැනට ඔහු පරීක්ෂා කරලා තියෙන AKD ගේ වාර්තා කියන්නේ හඳහන් එක බලලා තියෙන ඒකට අනුව ඔහු ප්‍රකාශ කරන්නේ අනිවාර්යයෙන්ම 6.5ක බලයක් අනුර කුමාර් දිසානායකට හිමි වෙනවා කියලා තමයි ඔහුගේ ජ්‍යොතිර්වේදී ගණනයන්ට අනුව අනුර කුමාර් දිසානායකගේ ජන්ම පත්‍රය පරීක්ෂා කිරීමෙන් අනතුරු ඔහු ප්‍රකාශ කරන්නේ. ඒ වගේම ඉදිරි මාස දෙක තුන ඇතුළත මැතිවරණයක් එන බවත් මේ PGP කරුණාරත්න ජ්‍යොතිර්වේදියා පවසනවා. ඕකේන ආකාරයෙන් මේ බ්‍රහස්පති වෘෂභ රාශියට මාරුවීම විශේෂ කාරණයක් හැටියට දක්වනවා. බ්‍රහස්පති වෘෂභ රාශියට මාරුවීම නිසාම ඒකේ බලපෑම තුළ මැතිවරණයක් තියන්න පාලකයන්ට බල කරන යෝගයක් තිබෙන බව තමයි ප්‍රකාශ කරන්නේ. විශේෂයෙන් මේ වගේ ග්‍රහ තත්වයක් ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපතිවරයා පත් වෙන අවස්ථාවේදී තිබිලා තිබෙනවා. ඒ වගේම කන්‍යා ලග්නයේ ඉන්න ජේ.ආර්. ජයවර්ධන, ඒ වගේම මැතිණිය හිට බණ්ඩාරනායක මැතිණියත් කන්‍යා ලග්නයේ ඉඳලා තියෙන. ඔවුන්ගේ ජයග්‍රහණයන් සඳහා මෙන්න මේ යෝගයන් බලපාපු බව තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඒ වගේම 71 කැරල් අවස්ථාවේදී මේ PGP කරුණාරත්න ජ්‍යොතිර්වේදියා රෝහණ විජේවීරයන්ට කියලා තියෙනවා මේ 71 කැරල්ල කල් දාන්න කියලා. ඔහුට ඒ වගේ අනාවක කීමේ ශක්තියක් තියෙන බව තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. දැනට ඔහු පවසාන ආකාරයට ධනු ලග්නය තමයි අනුර කුමාර දිසානායකට තිබෙන්නේ. සෙනසුරු මහදසාවේ, අන්තර් මහදසාවේ ඔහුගේ ගමන්පත්තේ සැකසිලා තිබෙනවා. ඒ අනුව සෙනසුරු ඒ රාෂ්ට්‍රකයේ වැඩ ක්‍රම තියෙන කෙනාට මේ ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙන බව මොහු පෙන්නලා දෙනවා. එහෙනම් මේ ජ්‍යොතිර්වේදීන්ගේ මේ තව කීප පොලක්ම ප්‍රකාශ කරන ආකාරයට මේ රතු බලයක් ශ්‍රී ලංකාව තුල නිර්මාණය වෙන බව ඔවුන් ප්‍රකාශ කරලා තිනවා. ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි,
චීනයේ අනාවක කියන තිරණයක් මෙවන් අනාවක ප්‍රකාශ කරලා තිබෙනවා කියලා දැනට. එවගේම ඉන්දියාවේ බාබාවරුන් ශ්‍රී ලංකාව තුළ ඉන්ද්‍රයේදී රතු බලයක් එන බවට අනාවැකි ප්‍රකාශ කරලා තිබෙනවා කියලා ප්‍රකාශ වෙනවා. එවගේම ආනන්ද මෛත්‍රී හිමියන් කියපු අනාවැකි අතරට ඒ අනාවැකි තුලත් තිබෙන්නේ ඉදිරියේදී මේ එන්පීපී බලයක් පිළිබඳවද කියන කාරණය දැන් ජෝතිර්වේදීන් මතු කරමින් සිටිනවා. එතකොට ජෝතිර්වේදය පිළිගන්න එක නොපිළිගන්න එක ඒ අයගේ දැනුම් බුද්ධිමට්ටම් අනුව සිදුවෙන කාරණයක්. විශේෂයෙන්ම බුදුදහමේ පරතරයට ගිය අය ජෝතිර්වේදය පිළිබඳව ඔවුන් ඒ තුළ එල්ලිලා යන්නේ නැහැ. ඒ බුදුදහම කතා කරන බුදුදහම තාරකා ශාස්ත්‍රය පිළිබඳව කතා කරලා භික්ෂුන් වහන්සේලාට පොහොය දැනගැනීම සඳහා යම් ප්‍රමාණයක් ශාස්ත්‍රය ඉගෙන ගැනීම සඳහා අවසර ලබා දීලා තිබෙනවා. නමුත් එහි එල්බගෙන මේ තාරකා ශාස්ත්‍රය පිළිබඳව දැඩි මතවාදයකට බුදුදහම පරතරයට අධ්‍යයනය කරපු අය යන්නේ නැහැ. නමුත් ඊට පල්හැන් ඉන්න අය දැනට ගත්තොත් එහෙම දේවාල ගානේ යමින් නොයෙකුත් මතවාදයන් ගොඩනගමින් පුරාණයේ හිටපු යම් යම් තාපසවරුන්ගේ තත්ත්වයන්ට පත්වමින් නොයෙකුත් විකාර කරමින් පවතිනවා. මේ සියලු විකාරයන් අතරට බොරු මතවාදයක් ගොඩනගන්න දරන උත්සාහයකට වඩා මේ හැම ජෝතිර්වේදියෙක්ම කුමක් නිසා මෙවැනි මතවාදයක් ඉදිරිපත් කරනවා, මේ දැනට ඇති වෙලා තියෙන ජන රැල්ල නිසාම මේ මතවාදය ගොඩනගනවා කියන්නත් බැහැ. මක් නිසාද මීට පෙර හිටපු ජෝතිර්වේදීන් තමන්ගේ තත්ත්වයන් පවා විනාශ කර ගැනීමට ඔවුන්ගේ ප්‍රකාශයන් හේතු වුණා? පත්තර පිටින් ගිනි තියාගන්න ඒ ප්‍රකාශයන් හේතු වුණා. ඒ නිසා තමන්ගේ වෘත්තියවත් කරගන්න බැරි තත්ත්වෙන් ජෝතිර්වේදීන් පත් වුණා බොරු ප්‍රකාශයන් නිසා. ඒ නිසා එවැනි තත්ත්වයකට නොයා බලමු මේ හැම කෙනාම කියනා වූ මේ රැල්ල කුමක් සඳහා ඉදිරිපත් වන්නද. ඇත්තෙන්ම මේ ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාට අවශ්‍ය වන්නේ හොරකම, මැරකම, ජඩකම කියන මේ වගේ ඉවත් වූ සාධාරණ රටක ලස්සනට ජීවත් වෙන්න තියෙන ආසාව තමයි ඔවුන්ගේ තියෙන්නේ. කැප කරන කාලයට සරිලන වැටුපක් ලබාගෙන තමන්ගේ අමුදරුවන් සමග සතුටෙන් ජීවත් වෙන්න අපේක්ෂාවක් තමයි ඔවුන් තුල තිබෙන්නේ. මේ වට ලක්ෂ 25ක තරුණ පිරිසක් ශ්‍රී ලංකාවෙන් එපිටට ගිහින් තියෙනවා තමන්ගේ රට හැරදාලා, තමන්ගේ අමුදරුවන් හැරදාලා මෙන්න මේ මුදල් අපහසුතාවයන් නිසා. ඒ නිසා මේ රට යන අත වෙනස් විය යුතුයි කියන මතේ ජනතාව ඉන්නවා. ඒ වෙනස් වෙන්නේ ඇයි? මේ රට මේ වන විට ණය කන්දක හිර වෙලා, ණය උගුලක හිර වෙලා, ගොඩේන්න බැරි තරමට ණය උගුලක හිර වෙලා. ඒ උගුලට වග කියන්නට ඕනේ පාලනය කරපු රාජ්‍ය පවත්වාගෙන ගියපු උදවිය කියන එකයි ජනතාවගේ මතය වෙන්නේ. ඒ නිසා ඔවුන් වග කිය යුතු නිසාම අලුත් පිරිසකට මේ බලය ලබා දීලා ඔවුන් තුලින්වත් මේ රට සමෘද්ධිය කරා ගෙන යාමු කියන බලාපොරොත්තුව තමයි ශ්‍රී ලංකා වාසී ජනතාවගේ තියෙන්නේ. ඒ නිසා අපි මේ ජෝතිර්වේදී කියන මේ හඬ ඔබට ඉදිරිපත් කළේ ඔබේ අදහස කුමක්ද කියලා දැනගන්නා බලාපොරොත්තුවෙන්. එහෙනම් අදට ගිහින් එන්න, නැවත හමු වෙමු මෙවන් වීඩියෝකදී.